ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය එළඹෙන ඔක්තෝබර් 10 වෙනිදාට යෙදිලා තිබෙනවා. ඊට සමගාමීව සෑම වර්ෂයකම අපි අදහන ආගම්වල සිද්ධාස්ථානවලට ගිහිල්ලා අප යුද හමුදාවේ තිබෙන දජයන් වලට සෙත් පැතීමේ ක්‍රියාදාමයක් සම්ප්‍රදානුකූලව අපි කරනු ලබනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් රජයන්ට සෙත්පැතීම ආරම්භයක් වශයෙන් දළදා හාමුදුරුව වැඩ සිටින මෙම ස්ථානයට පැමිණලා දළදා හාමුදුරුව ඉදිරියේ අපගේ රජයන් තබලා රජයන්ට සෙත්පැතීම අද දිනේ සිදු කරනු ලැබුවා. මේ අනුව විශේෂයෙන්ම දශක තුනකට ආසන්න පැවති යුද්ධේ නිමා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛතම හමුදාවක් වශයෙන් සුවිශේෂී දායකත්වයක් සැපයුවා. ඒ විදිහටම දැනට පවතින කුයිත් තත්ත්වය කුයිත් මර්ධනය කිරීම පාලනය කිරීම සඳහාත් ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය ශේෂ්ත්‍රත් එක්ක යුද හමුදා විශේෂයෙන්ම සුවිශේෂී දායකත්වයක් සපයමින් සිටිනවා. ඉතින් එවන් කාල සීමාවකදී මේ සඳහා දායකත්වයේ සැපෙන් ලබන අපේ දෑයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන්ට ආශිර්වාද ලබා ගැනීමත් 30 වසරක යුද්ධයේ තුවාල ලැබලා වසර 12ක් ගත වෙලත් මේ වන විටත් විවිධ රෝගයන් යටතේ ආබාධිත තත්ත්වයන් යටතේ ප්‍රතිකාර ලැබමින් සිටින අපගේ මේ වීරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ගැනීමටත් අපගේ පැවති යුද්ධයේදී මිය ගිය අපගේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පින් පැමිණීමත් අද දිනේ අපි සිදු කර ලැබුවා. ඔව් අතිගරු ජනාධිපතිතුමා අවසන් වරට පැවති කොයික්කාරී සාධක බලකා රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ එළඹෙන ඔක්තෝබර් 1 වෙනිදා උදෑසන 4 දක්වා නිරෝධාන ඇඳිරි නීතිය පවත්වාගෙන යාමටයි. දැනට රටේ පවතින තත්ත්වය අනුව අපිට හැකියාව ලැබිලා තිබෙනවා දහසකට ආසන්න දිනකට කුයි දාසාදිත්‍යයන් හමු වන පරිදි පාලනය කර ගැනීමට, ඒ වගේම 50ත් 75ත් අතර වගේ සංඛ්‍යාවක් කුයි දාශ්‍රිත මරණ වාර්තාවන තත්ත්වයකට මේ වන විට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළතදී අතිගරු ජනාධිපතිතුමා විසින් තවදුරටත් ඔක්තෝබර් වල 1 වෙනිදාන් පස්සේ විවෘත කළ යුතුද රට නැත්නම් තවදුරටත් පවත්වාගෙන යන තීරණය ඊළඟ දින දෙක තුළදී අනිවාර්යයෙන්ම දැනුම්දීමට කටයුතු කරන ලබනවා. ඒ කෙසේ වෙතත් අතිගරු ජනාධිපතිතුමා මීට දින දෙකට ප්‍රථම ලබා දුන් උපදෙස් වලට අනුව උපදෙස් ලබා දීලා තිබෙන්නේ මෙසේ රට විවෘත කරන අවස්ථාවකදී අපි මොන ආකාරයෙන්ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියලා. ඒ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට මේ වරිතත් උපදෙස් ලබා දීලා තිබෙනවා. සෞඛ්‍ය ආකාරයෙන් සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් ඒ ලබා දිය යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට, ඒ වගේම විශේෂයෙන්ම ප්‍රවාහන ශේෂ්ත්‍රය සහ අනිකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදයන් පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ පිළිබඳව මේ වන විටත් විශේෂයෙන්ම එයා අමාත්‍යාංශවලට දැනුම් දීලා තිබෙනවා. ඒ සම්බන්ධව සකස් කළ යුතු පිළිපද යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට අපි රටේ ජනතාව වශයෙන් සෑම පුද්ගලයෙක්ම රට විවෘත කර පසු මොන ආකාරයෙන්ද හැසිරිය යුත්තේ කියන පිළිබඳව හොඳ දැනුමක් අපි රටේ ජනතාවට තිබෙනවා. අලුතින් නැවත මෙය මතක් කර දීමට අවශ්‍යතාවයක් නැහැ. රටේ ජනතාවගේ කැපකිරීම මත පමණක් අපිට මේ තත්ත්වයේ මේ ආකාරයෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ පවා පාලනය කර ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාව මේ සඳහා ඉතාමත්ම බුද්ධිමත්ව ක්‍රියා කරමින් එළමෙන ඔක්තෝබර් මාසයේදී මේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් තවදුරටත් මේ පාලනය කරගත්ත
කොවිඩ් තත්ත්වය වර්ධනය නොකර පාලනය කරගෙන රට ඉදිරියට අරන් යන්න රටේ ජනතාව සහයෝගය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධව එම සාකච්ඡාවේදී බඳුන්නු නැහැ. නමුත් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යතුමා ලේකම්තුමාට ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරන්න කියලා උපදෙස් ලබා දීලා තිබුණේ. ඉතින් ඔවුන් ඉදිරි කාලයේදී පාසල් විවෘත කරන්නේ කිනම් දිනයකද මොන ආකාරයේද යන්න පිළිබඳව රටට දැනුම් දෙනු ලබයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ රටට එන්නත් මාත්‍රා පහක් එන්නත් මාත්‍රා වර්ග පහක එන්නත් මාත්‍රා 3 කෝටි 15 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මේ වෙනිටත් රටට රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ ප්‍රමාණයෙන් මේ වන විට 1 කෝටි 16 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අද වෙනිවට අපි එන්නත්කරණය කරලා තිබෙනවා. රටේ මාත්‍රා දෙකම ලබා දුන් ජනතාව 1 කෝටි 16 ලක්ෂයකටත් අධික සංඛ්‍යාවක්. ඒ අනුව බැලුවම අපේ රටේ සම්පූර්ණ ජනගහණයෙන් 52.3%කට වැඩි ප්‍රමාණයකට අපි මාත්‍රා දෙකම ලබා දීලා තිබෙනවා. ඒත් එක්ක ඔබතුමා අහපු ප්‍රශ්නේ වයස අවුරුදු 20 අතර වූ කණ්ඩායමෙන් මෙවන විට එන්නත් ලබා දී වූ සංඛ්‍යාව 48.5% වගේ අගයක් ගන්නවා. ඉතින් අපි මේ පටන් අරන් සති දෙකක් විතර ඔබ දන්නා ඔබ කිව්ව පරිදි යම් යම් විවිධ මත දරණාවලුන් සිටිනවා. ඒත් එක්ක සමහර පුද්ගලයන් බලාපොරොත්තු වෙමින් සිටිනවා පස්සට ඉඳලා වෙනත් මාත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. ඒ කෙසේ වෙතත් හොඳම දේ තමයි ලැබෙන ප්‍රථම මාත්‍රය මොකක් හරි එන්නත් එකකින් හොඳම මාත්‍ර ඔක්කොම එන්නත් එක වගේමයි. ඉතින් මම හිතන්නේ ලබා ගත යුතුව තිබෙනවා. මම හිතන්නේ ඉදිරි කාලේ ඒ වයස අවුරුදු 20-29 අතර වූ ජනතාව හැකිය ඉක්මනින් එන්නත් ලබා ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිමාගේ සහකාරී සාධක බලකාර ඇසුීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර අතිගරු ජනාධිපතිමා මීට මාසයකට පමණ ප්‍රථමදී මේ සම්බන්ධව එන්නත් ශ්‍රී ලංකාවට රැගෙන වෙන කාර්ය සාධක බලකායට උපදෙස් ලබා දුන්නා. එවැනි තෙවන මාත්‍රයක් හෝ බූස්ටර් එකක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට ඇනවුම් කරන ලෙසට. ඉතින් අපි දන්න පරිදි මේ වන විට ඒ කාර්යය සඳහා ඒ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ අංශ විසින් මේ වන විටත් ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා. මෙහෙමයි මේ පාසල් කියන්නේ ඔබ දන්නවා පසුගිය සිකුරාද වෙද්දී රටේ ආරම්භ කරන ලැබුවා වයස අවුරුදු 12-19 අතර වූ කාණ්ඩේ විවිධ රෝගවලින් පෙළෙන අපගේ දුවා දරුවන් වෙනුවෙන් එන්නත් කරන්නේ ආරම්භ කරන ලැබුවා කොළඹ කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලදී. ඒ වගේම අද කොළඹ පමණක් නෙමෙයි ගම්පහ කළුතරත් ආරම්භ කළා. එළඹෙන පළවෙනිද සිට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ දිවිනේ සියලුම දිස්ත්‍රික්කවල මෙසේ නිදන්ගත රෝග සහ අනෙකුත් විවිධ රෝග ආබාධ වලට යටත්ව සායනයන් වලට සම්බන්ධ වන එවැනි වයස අවුරුදු 12-19 වූ දුවා දරුවන්ට එන්නත් පළවෙනිද සිට දිවෙන පුරා ලබා දීමට කටයුතු කරන ලබන ඒ සායනයන් තුලදී. ඉතින් ඔබතුමා අහන පරිදි පාසල් සඳහා මෙතෙක් ඒ වයස් සීමාවට එන්නත් ලබා දීම පිළිබඳව සාකච්ඡා කරනවා. මම හිතන්නේ විද්වතුන් විසින් විශේෂම සෞඛ්‍ය ශාස්ත්‍රයේ දන්නා පරිදි දැනට පත්‍රිකාව තිබෙන්නේ 15-19 අතර කණ්ඩායමට එන්නත් ලබා දීම සමැදිව අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. පැමිණෙන ආකාරයට ඉදිරියේදීම නුදුරේදී තව දින කිහිපයකින් පමණ බොහෝ දුරට වයස අවුරුදු 15-19 අතර කාණ්ඩයට එන්නත් ලබා දීම පිළිබඳව දැනුම් දීමක් කරනු ලබනවා. දැනට එහෙම නීතියක් පනවලා නැහැ. නමුත් අපි මීට මාසයකට ප්‍රථම වගේ කාලෙකදී අපි දැනුම් දුන්නා පොදු ස්ථානවලදී
සමහර ලාට මෙවැනි තත්ත්වයක් ඇති කරන්න කටයුතු කරයි කියලා. ඉතින් ඉදිරියේදී මේ පිළිබඳව සලකලා බලයි අපි දන්නවා දැනට අපි එක් මාත්‍රයක් හෝ ලබාගත් සංඛ්‍යා ජනගහණයෙන් බැලුවම වයස අවුරුදු 30ට වැඩි සියල්ලටම වගේ ලබා දීලා තිබෙන සුළු සංඛ්‍යාවට හැරුණකොට ඉතින් මම හිතන්නේ විවිධ අර මම කිව්වේ විදියට සමහර පුද්ගලයන් තවමත් ලබා නොගත් කට්ටිය ඉන්නවා උන්ගේ ඒ අවශ්‍යතාවය අනුව උන් ලබා නොගෙන ඉන්න උන්ගේ මතයක් ඉතින් නමුත් පොදු ස්ථාන සම්බන්ධයෙන් වුණාම මෙවැනි තත්ත්වයක් වැදගත් ඇත්තටම එන්නතක් ලබා ගැනීමෙන් එය ලබා ගැනීම වැදගත් වෙනවා ඉතින් දැනට මෙදා ඉඳලා මේ කාඩ් පත චෙක් කරනවායි කියන කතාවක් තවම එහෙම තීරණයක් කරන්නේ නැහැ ඉදිරියේදී අවශ්‍යතාවයක් තිබුණොත් එවැනි තීරණයක් වුණත් ගැනීමට හැකියාවක් තියෙයි ඕකේ